ඔබගේ ක්‍රීඩා දිවියේ මුල් දවස්ෙ තමත් කටුකයිද? බෝඩ්ඩයක් අතිබ්බේ නැහැ. වර්ගයන් ඕනේ ඇඳුමක්වත් තිබ්බේ නැහැ. මගේ යාළුවෙක් ගැනුම් ටික සපත්තු සචින් මගේ හොඳම යාළුවෙක් කියලා සචින් තාරුක කියලා. මම හිතන්නේ අවුරුදු 3ක් විතර මම ක්‍රිකට් ගානක මට ඇඳුම් සපත්තු යන්න එන්න මාව ගන්නව ඇවිල්ලා ගෙදරින්. ඔබ ක්‍රීඩා දිවියට පැමිණෙන්නේ අපි කවුරුත් වැඩි අහලා නැති ගම් ප්‍රදේශයකින් කටනේරිය පැත්තෙන්. ඔබ මුලින්ම පාපන්දු ක්‍රීඩකයෙක්. ෆුට්බෝලර් තමයි වැඩිපුර මම ආස ඒ දවස්වල. ඇත්තටම කටුනේරේ මම ගොඩක් ආදරේ කරන මම ගොඩක් ආසයි මොකද මගේ යාළුවෝ ටික ඉන්නේ නෑදෑයෝ මුළු ගමම මගේ මම ගම කටුනේරේ නිසා මම පට්ට ආසයි ඒට ලයින් නෑ ගොඩක් අය කියනවා ඔබ කටුනේරියේ බීච් එකට ගොඩක් කැමතියි කියලා සමහරු කියනවා ඔබ බීච් බෝයි කෙනෙක් කියලා කියනවා අපි පොඩි කාලේ ඉඳලා ඉතින් බීච් එකේ තමයි සෙල්ලම් කරන්නේ නිදාගෙන තියෙනවා ගෙදරදී මම යනවා හවසට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා රැල්ල වාගලා එනවා පොඩ්ඩක් අස්සේ වගේම ඔබගේ පියා ඔව් දිවිවල ඔබත් පියා එක්ක හරි අයියලා එක්ක හරි සමන්නේ මූදු යනවාද මාළු අල්ලන්නේ තාත්තත් එක්ක ගිහිල්ලා නැහැ තාත්තා මොකද එයා මාසෙක් විතර යන නිසා අයියලත් එක්ක මම ගිහිල්ලා තියෙනවා ඒක මාර එක්ස්පීරියන්ස් එකක් ඉතින් දැන් කටනේරි ඉන්න ඔබ මං හිතන්නේ වැඩි කොළඹ ඇවිල්ලත් නැහැ එකපාරටම එංගලන්තෙට ගියාම ඒ අත්දැකීම කොයි වගේ දෙයක් වුණාද ඒක ඇත්තටම හිතාගන්න බැරි වුණා මේ මොකද උනේ කියලා මොකද වැඩි කොළඹ වෙල්ල නැති නිසා දැකලා නැහැ එහෙම බිල්ඩින් එයා මම දැකලා නැහැ ග්‍රවුන්ඩ් ලස්සන ග්‍රවුන්ඩ් එහෙම දැකලා නැහැ මුලින්ම මම දැනගන්න කැමතියි ඔබගේ ප්‍රියතම ක්‍රීඩාංගණය කෙතරම් ප්‍රියතම ක්‍රීඩකයා දිල් ආර්පණයන් ඇයි මම පොඩි කාලේ ඉඳලා එයාගේ බෝලිං වල ගොඩක් කැමතියි ඒ වගේම පන්දු යවන්නට අසීරුතම ප්‍රතිකරුවා ජොරුට් මුල්ම පුහුණුකරු ඇන්ටන් කෝස්ට් ටාගට් එකක් තියෙනවා නම් ඒ මොකක්ද වෝල් නම්බර් 1 බෝලර් අමතක නොවනම අත්දැකීම බංග්ලාදේශ වල එකක් 10 ගත්තේ අයිබුවන් දිවෙන ඔන්ලයින් තුලින් අප ආදාමවන්නේ තමයි සුවිශේෂී ක්‍රීඩකෙක් ඔබ දන්නවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර මෑතකදී පැවති ටෙස්ට් තරගයේදී දකුණුතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙක් මුල් වරට කඩලු දායක ලබා ගත්තා අද අප සමග එක්වන්නේ අසිත ෆර්නැන්ඩෝ අයිබුවන් අසිත අයිබුවන් Taken, caught and bowled, caught. Oh, very crucial, this breakthrough. Just checked a shot, late on that, didn't go through it, and a good take. Yes, the momentum was taking. Top edge, gone. Big shot for LBW and given. Make that six. Make that six for Asita Fernando. Asita, I'm going to talk to you about this. ඉතිහාසගත වුණා බංග්ලාදේශ දෙවෙනි ටෙස්ට් තරගයේදී කවුරුත් දකුණුතින් වේග පන්දු යවන ක්‍රීඩකෙක් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගයේදී කඩලු 10ක් ලබාගෙන නැහැ. වමතින් පන්දු යවන ක්‍රීඩකයින් අතරින් ලබා තින්නේ චමින්ද වාස් විතරයි. ඉතින් මේ වාර්තාව ගැන ඔබ දැනගෙන හිටියද? මේ වාර්තාවේ ඉමිකරු වීම පිළිබඳව ඔබ කොතරම් ආඩම්බරද? ඇත්තටම කිව්වොත් ඒක ගැන මම ඇත්තටම අයිඩියාවක් තිබුණේ නැහැ. මුලින්ම මේ මං හිතන් හිටියේ අපේ බෝලර්ස්ලා ඇත්තටම 10ක් අරන් ඇති කලින් කියලා. මම ඒක ගැන අයිඩියාවක් තිබ්බේ නැහැ. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වார்த்தාවට හිමිකම් කියන්න ලැබුණේ ගැන. ලොකු ආඩම්බරයක්. දැන් අස්ත ඒ තරඟේ දිවා භෝජනයේට තරඟේ නතර කරන විට ගොඩක් අයදුවේ තරඟේ ජය පරාජයෙන් තොරව අවසන් වෙයි කියලා. නමුත් දිවා භෝජනයෙන් අනතුරුව ඔබ ඒ පාර්ට්නර්ෂිප් එක බ්‍රේක් කරනවා රිටන් දාස් ඔබ දවා ගන්නවා මන්දන එක ස්ලෝ බෝල් එකක්ද මොකද්ද කියලා අල්ල ඒ දැවියාම පිළිබඳව පොඩ්ඩක් කතා කරනවා නම් මම කැමතියි ඇත්තටම අපි ලන්ච් එක ඉවරලා ගිහිල්ලා ඩිසන් රූම් එකේ ගොඩක් කතා කරා මොකද්ද කරන්නේ කැප්ටන් කෝච් අපි හැමෝම බෝලර්ස්ලා ටික බෝලින් කෝච්චුයි අපි කතා කරා මොකද්ද කරන්න කියලා ඊට පස්සේ ප්ලෑන් එකක් දාගත්තා විකට් කෙලින් බෝල් කරමු කියලා බෝලේ අතාරින්න දෙන්නේ නැතුව විකට් කෙලින් එලා පුළුවන් තරම් ප්ලේ කරන්න පුළුවන් තරම් ගස්සන්න ඒ ප්ලෑන් එකන තමයි ගියේ ඊට පස්සේ බෝල රිවර්ස් වෙන්න ගත්ත පොඩ්ඩක් රිටන් දාස්ට ඊට පස්සේ හොඳ කැච් එකක් අරගෙන විකට් එක ගන්න ලැබුණ නිසා තමයි මම හිතන්නේ අපිට එක පැත්තක් ඕපන් වුණා යාලා විකට් එක ගන්න සෝ ඒක ස්ලෝ බෝල් එකක් නෙමෙයි පොඩ්ඩක් රිවර්ස් වුණා ඒක රිවර්ස් රිවර්ස් බෝල් ඉන්න අනතුරුව ඔබ ශකිබ් අල් හසන් දබා ගන්නවා ෂෝට් බෝල් එකක් ඔව් යාට කලින් ඉඳලාම ප්ලෑන් කරන් හිටියේ අපි ෂෝට් බෝල් එක දානවා කියලා මොකද මට ෆස්ට් ඉන්න එකෙත් මේ කලින් මැච් එකෙත් මට අවුට් වුණා ෂෝට් බෝල් එකට ප්ලෑන් එකටම මම බෝල් කරා යාට ඔබ සාමාන්‍යයෙන් ක්‍රීඩකින්ව
ඇදහිීමකට ලක් කරනවාද මේ ප්ලේස්ල මේ පන්දුවට වී කියරල්ල පොඩි අධ්‍යනයක් කරනවාද තරගට යන්න කලින්? ඔව් අපි හැමෝම කරන සාමාන්‍ය ටීම් එක විදියට හැමෝගෙම වීඩියෝස් බලනවා ටීම් මීටින් එකේ අපි තනියෙන් බලනවා මම ගොඩක් ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර හිතනවා ප්ලේ කෙනෙක් කරන් මෙයා කොහොමද ගහන්නේ කොහොම මේ අවුට් කරන්න චාන්ස් එකක් තියෙන්නේ ඒ ටික මම ගොඩක් අධ්‍යනය කරනවා කසුන් රාජිත ඔබත් සමග ඉතාමත් හොඳ කාර්යභාරයක් ඉටු කළා කණ්ඩායමට ඔබ දෙපළ අන්ත දෙකෙන් පන්දු යවීම ඒ කොයිතරම් අත්දැකීමක් වුණාද? ඇත්තටම කසුන් අයියා කසුන් ගැන කිව්වොත් එයා මාර ඒ කියන්නේ මාර විශ්වාසයෙන් බෝල් කරනවා. එයා කලින් මැච් ගහලා තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ගොඩක් ලේසි වුණා. මොකද මම ඇටෑක් කරන ලාවට මට ඒ පැත්තෙන් මාර සපෝට් එකක් හම්බ වෙනවා. එයා ඩොට් බෝල් ටික දානවා. බැස්සුන් බීට් කරනවා එතකොට මට මේ පැත්තෙන් මට ලේසි බෝල් කරන්න ඇත්තමකුත් එයා ලොකු හෙල්ප් එකක් වුණා මට මේ ඕල් අවුට් කරන්න ටීම් එක මේ තරගාවලියේදී සුවිශේෂී කාරණයක් තමයි අවශ්‍ය අපි දැක්කා ඔබට පන්දුව පරණ වුණාම ගොඩක් කලාවට පන්දු වාර යවනවා විතරක් නෙවෙයි පරණ පන්දුවෙන් ඔබ කඩලුත් ලබා ගන්නවා මෙහෙට හේතු කාරණා වුණ දේවල් මොනවද සාමාන්‍යයෙන් අපි දන්නවා වේග පන්දු යවන්න කැමති නව පන්දුවෙන් පන්දු යවන්න සහ නව පන්දුවෙන් විකට් ගන්නවා ඔබ මේ දේ කොහොමද දියුණු කරගත්තේ පරණ පන්දුවෙන් පන්දු යවලා විකට් ගන්න ඒක දියුණුනේ මොනවාද ලංකාවේ ක්ලබ් සීසන් එකේ තමයි ගොඩක් ගොඩක් දුරට ලංකාවේ අලුත් බෝලෙන් ගන්නට විකට් ගන්නට වඩා පරණ බෝලෙන් ඇවිල්ලා රිවර්ස් බෝල් එක දාලා ෂෝට් බෝල් එක දාලා ලංකා විකට්වල එහෙම ඇටැක් කරේ නැත්නම් අපිට වැස්මල අවුට් කරන්න බෑ මං ගොඩක්ම ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මං හිතන්නේ මම පරණ බෝලෙන් හොඳට බෝල් කරන්න අනික ප්‍රැක්ටිස් වල වුණත් පරණ බෝලෙන් වැඩිපුර මං බෝල් කරනවා අලුත් බෝලට වඩා මං හිතන්නේ එක්ස්පීරියන්ස් එක තමයි දැන් මේ රිවර්ස් ස්විං එක මේක ආර්ට් එකක් මේක ඇවිල්ලා ලැමෝටම දාන්න බෑ අපි දන්නවා මේක පකිස්තාන පන්දු යවන්න තමයි මුලින්ම මේක ලෝට කියා දුන්නේ නමුත් ඊට පස්සේ චමින්ද වාස්වැනියා ඊටම තොඳින් රිවර්ස් ස්විං එක ඇව්වා කාගෙන්ද ඔබ රිවර්ස් ස්විං ඉගෙන ගත්තේ සහ ඔබගේ මේ වෙන විට රිවර්ස් ස්විං කොච්චර හොඳට යනවද ඉගෙන ගත්තේ කියන්නේ කෙතරම්ේ හැම කෝච් කෙනෙක්ගෙම ඇව්වොත් ඕන වෙලාවක සපෝට් කරනවා බෝලින් කෝච් මම හැමෝත් එක වැඩ කරලා තියෙනවා ඒ හැමෝම මට අහන වෙලාවට හැමදේම උදව් කරන වාස් දර්ශන ගම්මගේස හැමෝම මං හිතන්නේ ඒගොල්ලොන්ගෙන් තමයි මම ඉගෙන ගත්තේ රිවර්ස් බෝල් එක කොහොමද දාන්න කියලා. දැන් මම හිතනවා 100%ක් මට දාන්න බැරි වුණාට මට 60-70%කට දාන්න පුළුවන් කියලා රිවර්ස් බෝල් එක හොඳට කන්ට්‍රෝල්. ඒ වගේම ඔබගේ ක්‍රීඩා දිවියට මාංගු උපකාරයක් වුණ තැනක් තමයි චිලා මේරියන්ස් ක්‍රීඩා සමාජය. ඒ ගැන යම් කිසි දෙයක් පවසනවා නම්? අතරම චිලා මේරියන්ස් කියන්නේ මං ගා පළවෙනි ක්ලබ් එක. මං යද්දි ගොඩක් පොඩි මං අවුරුදු 18 දී වගේ යන්නේ චිලා මේරියන්ස් එකට. ගොඩ්පි දවරේර සර් මතක් කරන්න ඕනේ සර් ගොඩක් උදව් කරා ගොඩක් හොඳට බලා ගන්න ප්ලේස් ලව හොඳ ක්ලබ් එකක් අපි චැම්පියන්ෂිප් ගහලා තියෙනවා හොඳ ප්ලේස් ලගා ක්ලබ් එකක් ඇත්තටම ගොඩක් තැන්ක්ස් කරන්න මම අවස්ථාව කරගෙන ක්ලබ් එකට දැන් ඔබ චිලා මිරියන්ස් කණ්ඩායමෙන් ඉවතට ගිහිලා තියෙන්නේ ඔව් මම පොඩිෂන් එකක් ගත්තා පොඩ්ඩක් දැන් අවුරුදු 4ක් විතර චිලා මිරියන්ස් ගහුවා ක්ලබ් එකත් එක කතා කරලා මම පොඩි චේන්ජ් එකකට යන්න කියලා හිතුවා ක්ලබ් එකේ මාරු කරා. අසිත ඔබ ක්‍රීඩා දිවියට පැමිණෙන්නේ අපි කවුරුත් වැඩි අහලා නැති ගම් ප්‍රදේශයකින් කටුනේරිය පැත්තෙන්. දැන් කටුනේරිය කියලා කියන්නේ වැඩියෙන් ක්‍රීඩකින් බී කරපු පාසලකුත් නෙවෙයි මම හිතන්නේ ඔබ දානමින් පාල කණ්ඩායමෙන් එනකොටත් ඔබ ක්‍රීඩා කරේ ඩිවිෂන් 2 එකේ. මම කැමති පොඩ්ඩක් ඔබගේ පාසල් දිවිය ගැන දැනගන්න සහ ඔබ කොහොමද ක්‍රීඩාවට අවතීර්ණ වුණේ ගැන ඔබ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා මොකද මම හිතන්නේ ඔබ මීට කලින් සම්මුඛ සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. ඒ වගේම මම අහලා තියෙනවා ඔබ මුලින්ම පාපන්දු ක්‍රීඩකයෙක් කියලා. මේ දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා නම් මම කැමතියි. ඇත්තටම මම ක්‍රිකට් ක්‍රීඩාවට එන්නේ මගේ යාළුවෙක් හිටියා ෆුට්බෝල් ගහ මාත් එක්කම නිසල් කියලා අපි ආදරේ කියන්නේ සෝඩා කියලා. මොනා එයා තමයි මුලින් කිව්වේ මචං යමු මේ අපි නිකන් ක්‍රිකට් ගහන්නත් ගිහිල්ලා බලමු කියලා ඒ උනාට මම වැඩි ආස නැහැ මොකද මේ ෆුට්බෝල් වලට තමයි වැඩිපුර මං ආස ඒ දවස්වල උදේට ගිහිල්ලා ෆුට්බෝල් ගහනවා ඊපස්සේ දවසා කණ්ඩ 19 first 11 ටීම් එක ටෝර්නමන්ට් එකක් ඕගනයිස් කරනවා සොක් බෝල් 6 සයිඩ් එක ඉස්කෝල එතකොට මම හිතන්නේ 9 වසර අපි මේ ෆයිනල් එනවා අන්ඩර් 19 ස්කෝලේ ෆස්ට් ටයිම් සයිඩ් එකක්
එතකොට අපි මගේ යාළුවෝ 6 දෙනාම මම හිතන්නේ දෙන්නයි ක්‍රිකට් ගහන අනිත් ඔක්කොම ෆුට්බෝල් ගහන කට්ටිය. අපි ෆයිනල් එක දිනනවා. ඒ කියන්නේ අපි 9 වසරේ අන්ඩර් 19 ටීම් එක වරද්දනවා ඉස්කෝලේ ක්‍රිකට්. ඒක මම හොඳට බෝල් කරනවා. ඊට පස්සේ කෝච් කලින් ඉඳලා මෙන්ටර් කෝස්තා කලින් ඉඳලා කතා කරලා දෙනවා ක්‍රිකට් ගහන්න එන්න කියලා. එවනවා මම යන්නේ නැහැ. මොකද මම ෆුට්බෝල් තමයි ගහන්න ආස. ඊට පස්සේ කෝච් කොහමරි ට්‍රයි එකක් දීලා ගෙදරට ගියලා කොහමරි මාව ගෙන්න ගත්තා. ඒත් මම මගදී නතර වෙනවා ආයේ ෆුට්බෝල් ගහන්න යනවා. ඒ මෙහෙම ගිහලා තමයි එන්ටන් කෝස්තායි මොහාන් සර් නිසා අද ක්‍රිකට් ගහන. තාමත් සොමියට ෆුට්බෝල් එහෙම ගහනවද? ඔව් ගහන. අසිත තාම පදිංචිලා ඉන්නේ කට්නේදී. කොළඹට මූ වෙන අදහසක් නැද්ද? නැත්නම් ගම්පලතර ඔබ තාම ගොඩක් කැමතිද? ඇත්තටම කටුනේරේට මම ගොඩක් ආදරේ කියන මම ගොඩක් ආසයි. මොකද මගේ යාළුවෝ ටික ඉන්නේ නෑදෑයෝ මුළු ගමම මගේ මම ගම කටුනේර නිසා මම පට්ට ආසයි. ඒට ලයින් එක වුණාට කොළඹට මූ වෙන්න වෙනවා. මොකද රටේ සිටුේෂන් එකත් එක්ක මොකද මට ළඟයි කොළඹට ආවම ප්‍රැක්ටිස් වලට එන්න දැන් කටුනේරේට යන්න බෑ දුර වැඩි නිසා. දැන් ඇත්තටම ගොඩක් කැමති කටුනේරින්. ගොඩක් අය කියනවා ඔබ කටුනේරියේ බීච් එකට ගොඩක් කැමතියි කියලා. සමහරු කියනවා ඔබ බීච් බෝය් කෙනෙක් කියලා කියනවා. මම කැමතියි ඔබගේ ගැන දැනගන්න. ඔය ඇත්තන බීච් එක ළඟ තමයි ගෙවල් තියෙන්නේ. ඒක නිසා අපි පොඩි කාලේ ඉඳලා ඉතින් බීච් එකේ තමයි සෙල්ලම් කරන්නේ නිදාගෙනත් තියෙනවා. ඇත්තටම ගොඩක් ආසයි. ඉතින් තාමත් ගෙදරින් මම යනවා හවසට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා රැල්ල වාගලා එනවා පොඩ්ඩක්. මම ඇත්තටම තාමත් ආදරේ ආසයි බීච් එක. අසේ වගේම ඔබගේ පියා ඔහු දීවරේක මම දැනගන්න කැමතියි ඔබත් පියා එක්ක හරි අයියලා එක්ක හරි සාමාන්‍ය මූදු යනවාද මාළු අල්ලන්නේ? තාත්තත් එක්ක ගිහිල්ලා නැහැ. තාත්තා මොකද එයා මාසෙක් විතර යන නිසා එච්චර යන්න බෑ. ට්‍රෝලර් එකේ? ඔව් ට්‍රෝලර් එකේ. අයියලාත් එක්ක මම ගිහිල්ලා තියෙනවා. උදේ ගිහිල්ලා හවස එන කියන්නේ දවල්ට එනවා වගේ අයියලා දෙන්නත් එක්ක අපි තුන්දෙනා එකතුලා යනවා. කොහොමද එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කිව්වනම්? ඇත්තටම අර ඒකට කියන අපේ වැත්තේ කියන තෙප්පම කියලා මේ ෆයිබර් වලින් හදලා තියෙන්නේ. ඒකේ මායි අයියලා දෙන්නයි දැලක් අරගෙන අපි යනවා පාන්දර 3ට ඉතර. 3ට ඉතර ගිහිල්ලා දැල එලලා පොඩි කයියක් දාගෙන ඉඳලා දැල අරගෙන එද්දි කොහමද 9 විතර එනවා. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මූදේ පාන්දර 4ට 5ට ඉන්නවා අපි. සමනියස්ත කිලෝ කීයක් විතර වගේ අවු වෙනවද එහෙම ට්‍රිප් එකක් ගිහිල්ලා එනකොට? කිලෝ 5ක් 6ක් අහු වෙනවා. හැබැයි 20ක් 30ක් අහු වෙන දවසුත් තියෙනවා. ඒනට එච්චර අහු වෙලා නැහැ. කිලෝ 4ක් 5ක් අහු වෙලා තියෙන දවස් තියෙනවා. මාළු කන්නේම සෑහෙන කැමති ඇතියස්ත? ඔව් ගොඩක් කැමති. මොනවාද විශේෂම කැමති මාළු? මං ඉස්සෝ ගන්න කැමති. ඉස්සෝ දැල්ලෝ ගන්න ගොඩක් කැමති. ඒ වගේම අස්ත ඔබ මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ වයස අවුරුදු 17 පහළ කණ්ඩායමක. චාමි කරුණාරත්න නායකත්වෙන් එංගලන්තයට ශ්‍රී ලංකා 17 පාර කණ්ඩායමකට උපත් ඒ කණ්ඩායමේ සමාජිකයෙක් වෙනවා. දැන් කට්නේරි ඉන්න ඔබ මං හිතන්නේ වැඩි කොළඹ ඇවිල්ලත් නැහැ. එකපාරටම එංගලන්තයට ගියාම ඒ අත්දැකීම කොයි වගේ දෙයක් වුණාද? ඒක ඇත්තටම හිතාගන්න බැරි වුණා මේ මොකද උනේ කියලා. මොකද වැඩි කොළඹ වෙල්ල නැති නිසා දැකලා නැහැ. එහෙම බිල්ඩින් එයාම දැකලා නැහැ. ග්‍රවුන්ඩ් ලස්සන ග්‍රවුන්ඩ් එහෙම දැකලා නැහැ. දවස් 3-4ක් යනකම් පොඩ්ඩ අමාරු වුණා. ඒ කෑමත් අමාරුයි කන්න. ඊට පස්සේ යාළුවෝ හිටපු නිසා පොඩ්ඩක් ඒගොල්ලොත් එක මූව වෙලා කොමාරි එකට පුරුදු වුණා. දැන් ඔබ 17 පාල කණ්ඩායමේ තරගාවලියේ සහ 19 පාල කණ්ඩායමේ තරගාවලියේදී හොඳ දස්කම් දක්වනවා. ඔබ කඩුළු පහේව ගන්නවා. 19 පාල ලෝක කුසලානේදී ඔබ ශ්‍රී ලංකාවට වැඩිම විකට් ගන්නේ ඔබ. ඉතමත් කෙටි කාලෙකින් ඔබ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඔබ පිවිසෙනවා. මම හිතන්නේ අවුරුදු 19 දී වගේ ජාතික කණ්ඩායමේ සමාජිකයෙක් වෙනවා. මේ මුලින්ම පොඩි කාලෙම මේ අත්දැකීම ලැබීම ඔබ කොයි වගේ දකින්නේ? මම හිතන්නේ ඒක ක්‍රීඩකයෙක්ට හම්බෙන්න ඕන හොඳම අත්දැකීම. මොකද පොඩි කාලේ මම එද්දී ලොකු ප්ලේස්ලා හිටියා. ටීම් එකේ රංගන අයියා ඔය වගේ ගොඩක් ලොකු ප්ලේස්ලා හිටියා. එන්ජී අයියා කැප්ටන්. එතකොට මං හිතන්නේ ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒගොල්ලෝ කරන්නේ මොනවාද, ඒගොල්ලොන්ගේ රූටින්ස් මොනවාද, අන්න ඒ වගේ දේවල් අපිට දැනගන්න අපි මොනවද කරන්න ඕනේ අපිට අයිඩියා ගන්න යන්නේ පොඩි කාලේ. ඒක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒගොල්ලෝ බහුතර බලන්න. ඒ කියන්නේ ඉස්සර ක්‍රිකට් ගහගෙන ඔබ ඒ අවුරුදු 19 දී ජාතික කණ්ඩායමට එක් වෙනකොට ශ්‍රී ලංකාවේ මොස්ට් රැන්ක් කණ්ඩායම තරඟ 3.0ක් වශයෙන් පරද්දනවා.
ඒ කණ්ඩායමේ සමාජිකෙක් වීම ඔබ ලව් කොතරම් වාසනාවක්ද? ඇත්තටම මම හිතන්නේ ඒක මම ලැබපු ලොකු වාසනාවක්. මට මැච් ගන්නම් මුන් නැතුණාට මම මාර සතුටින් තමයි එතන ඒ ටීම් එකත් එක්ක හිටි. මොකද මම තමයි එතන ඉන්න පොඩිම එක්කෙනා. ඒක ඇත්තටම ලොකු වාසනාවක්. පොඩිම එක්කෙනා වුණාම සාමාන්‍ය ලොකු කට්ටිය බයිට් කරන්නේ නැද්ද? පොඩ්ඩක් විතර බයිට් කරන අය වුණාට ගොඩක් සපෝට් කරන ලොකු අයියලා ටික. කියලා දෙන හැමදේම වර්ධින දේවල් කරන්න ඕනේ මොනවාද හැමදේම කියලා දෙන මදන ඒ වෙනකොට ශ්‍රී ලංකා නාමයේ ජාතික නාමයේ පුහුණු කරුවෙක් හිටියේ ග්‍රෑම් ෆෝඩ්. ඔහුගෙන් ඔබගේ ක්‍රීඩා දිවියට ඔහු ඉතාමත් ගොඩක් අය රෙස්පෙක්ට් කරන කෝච් කෙනෙක්. ඒ වගේම ඔහු විශේෂත්වයක් දක්වන්නේ තරුණ ක්‍රීඩකයින් ෆෝම් කිරීම සම්බන්ධයෙන්. ඔහුගෙන් ඔබගේ ක්‍රීඩා දිවියට ලැබුණු දායකත්වය ගැන කිසි දෙයක් කතා කරනවා. ඔව් එයාත් එක්ක මම මේ මැච් තුනේ විතරයි මම එයාත් එක්ක ඉඳලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් හොඳ කෝච් කෙනෙක් හැමදේම හොඳට බලන් ඉන්නවා. බලන් ඉඳලා වැරද්දක් තියෙනවා නම් ඕනෙලාවක කියනවිල්ලා මේක වෙන්න ඕනේ කියලා. අනික හොඳට මේ සපෝට් ඒ කියන්නේ හොඳ සපෝට් එකක් දෙනවා හදා ගන්න ඕන දේවල් වලට. ඒව ගැන පොඩ්ඩක් හොඳට බලනවා හොඳ කෝච් කෙනෙක් මම. සීමිත පාසුකම් එක්ක කටුනේරිය සංසබස්සෙන් විද්‍යාලය ඔබගේ විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාවේ සැහැන ජයග්‍රහණ ලැබනවා. මේ ජයග්‍රහණ පිටපසින් ඉන්න පුද්ගලයන් කවුද සහ මේ ජයග්‍රහණයන්ට හේතු වෙන්නේ මොන කාරණා කියලා මම ඔබගෙන් දැනගන්න කැමතියි. මම හිතන්නේ ඒකේ ක්‍රෙඩිට් එක ගන්න ඕනේ මුලින්ම ඇන්ටන් කෝස්ටාට මයි කෝච් ඉස්කෝලේ. ඊට පස්සේ මොහාන වික්‍රමසිංහ සර්. මම හිතන්නේ ඒ දෙන්න තමයි අපේ පාසලේ ක්‍රිකට් කොතනද තියෙන්නේ එතනට ඒගොල්ලෝ තමයි අරගෙන ගියේ. මං හිතන්නේ අපේ කෝච් එක ගත්තාම යාට ප්‍රය අට කතා කරත් ෂොට් ගහන්න ඕනේ කියලා එනවා. ඒ කියන්නේ අන්න ඒ තැන තමයි ඉන්නේ මාර ගැපීමක් කරා. අද මේ තැනට මාවයි මගේ ස්කෝලේ හැම දෙයක්ම ගොඩක් ප්ලේස්ලා හැදුව එයා. මං හිතන්නේ ඒ දිනට තමයි ක්‍රෙඩිට් ගන්න ඕනේ. ඔබගේ ක්‍රීඩා දිවියේ මුල් දවස් ඉතමත් කටුකයිද පාසුකම් අඩුවෙන් ක්‍රීඩා කරපු ඉඳා? ඔව් ඇත්තටම බූට් දෙකක් තිබ්බේ නැහැ. බෝරු ගන්න ඕනේ ඇඳුමක්වත් තිබ්බේ නැහැ. මගේ යාළුවෙක්ගේ ඇඳුම් ටික සපත්තු සචින් මගේ හොඳම යාළුවෙක් කියලා සචින් තාරුක කියලා. එයාගේ තමයි මං හිතන්නේ අවුරුදු තුනක් විතර මම ක්‍රිකට් ගානකම මට ඇඳුම් සපත්තු යන්න එන්න මාව ගන්න ඇවිල්ලා ගෙදරින්. එයා තමයි මට උදව් කරේ ගොඩක්. ඒ වගේම චරිත අසලංකය ඔබයි සමග ඉතමත් සමීප යාළුකමක් තියෙනවා. ඔව් චරිත එක්ක මොකද අන්ඩර් 17 ඉඳලා චරිතුයි මායි අපේ කට්ටියක් හිටියා ඒ සෙට් එකම එකට ඉන්නේ. තාමත් ඒ යාළුකම එහෙමම තියෙනවා. අසර් මම දන්නවා ඔබට ඔබ පාසල් ලේ ක්‍රීඩා කරන සමයේදී යම් කිසි ආකාරයක ස්කෝලර්ෂිප් එකක් ලැබෙනවා ගල්කිස්ස සාන්ත් තෝමස් විද්‍යාලයට එන්න. මම දන්නේ සාන්ත් තෝමස් විද්‍යාලය කියලා කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම පාසල් වලින් එකක් සහ අපේ ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ නායකින් සහ බොහෝ විශිෂ්ට ක්‍රීඩකින් බී කරපු පාසලක්. නමුත් මේ ස්කෝලර්ෂිප් එක ඔබ බාරගන්නේ නැහැ. ගොඩක් අය සෙන්ට් තෝමස් එකෙන් ස්කෝලර්ෂිප් එකක් එනවායි කියලා කිව්වම සාමාන්‍යයෙන් අතාරින්නේ නැහැ ලේසියෙන්. ඇයි ඔබ මේ ස්කෝලර්ෂිප් එකට එපයි කියලා කියන්නේ? ඒක කියන්නේ ඇත්තරම බය හිතුණා. මොකද පුරුදු නෑ මට. මං පුරුදුලා හිටියේ මගේ කෝච් එක්කයි මගේ යාළුවෝ ටිකත් එක්ක විතරයි මූ වෙලා තිබුණේ. ඒක නිසා මං වැඩි කැමති වුණා එතනට යන්න. කෝච් එකත් කතා කරා. කෝච්ත් කිව්වා යන්න කියලා මුලින්. ඊට පස්සේ කෝච්ත් පැහැදිලි කරා. එයාත් කිව්වා එහෙනම් යන්න එපා මෙහෙම ඉමු කියලා. මම ඇත්තටම බය වුණා. මම බලා ගන්න කවුරුත් නැති වෙයි තනියෙන් ඉන්න වෙයි කියලා වගේ හැඟීමක් ආවා. ඒක නිසා තමයි ඩිසිෂන් එක ගත්තේ නැත්තේ. මං හිතනවා ඒ ඩිසිෂන් එක ගත්ත නිසා ලොකු ඩිසිෂන් එක ගත්ත නිසා වෙන්නේ නැති අද මේ වගේ තැනකට යන්න පුළුවන් වුණේ කියලා මං හිතනවා. අපි දන්නවා ගොඩක් ෆාස්ට් බෝලර්ස්ලා යම් කිසි ආකාරයක ඩිලිවරියක් ප්‍රගුණ කරනවා කඩු ලබා ගන්න. අවුට් ස්විං එක හරි ඉන් ස්විං එක හරි යෝකර එක හරි බවුන්සර් එක හරි. මේ අතරින් ඔබගේ කඩුළු වැඩියෙන්ම ලබා ගන්න පන්දුව මොකක්ද? මං හිතන්නේ බවුන්සර් එක. බවුන්සර් එකක් දාලා අපි දැක්ක ඔබ ෂකිබ්ව දබා ගන්නවා මේ මෑතකදී. ඔබ පාවිච්චි කරන්නේ යම් කිසි ක්‍රීඩකෙක්ට බවුන්සරයට සෙල්ලම් කරන්න වීක්නස් එකක් තියෙනවා කියලා දැනගත්තාම නැත්තම් සාමාන්‍යයෙන් ඔබ ඕනම ක්‍රීඩකෙක්ට ඒ පාවිච්චි කරනවා? මම ඕනම ක්‍රීඩකෙක්ට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මොකද බවුන්සර් එක හරි ඒරියාස් වල දැම්මොත් එහෙම ඕන බැට්ස්මන් කෙනෙක් අමාරුවෙන් බැට් කරන්න කියලා ඒක හැමෝම දන්නවා. මං හිතන්නේ මම ඕන බැට්ස්මන් කෙනෙක්ට ඒක දානවා.
එවැගේම දැන් ඔබ ටෙස්ට් තරඟ පහක් වැනි සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඔබ යම් කිසි ආකාරකින් දියුණුවක් දකින්න ඕනේ කියලා හිතනවා නම් මොකක් හරි එක ඒරිය එකක් ඒ මොකද්ද? මම හිතන්නේ අලුත් බෝලෙන් තව බෝල් කරන්න ඉගෙන ගන්න ඕනේ. ටිකක් වැඩිපුර. මම හිතන්නේ ඒ පැත්ත තමයි වැඩිපුර හදාගන්න ඕනේ අලුත් බෝලෙන් විකට් ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ තව. දන්නවා දැන් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් ලූඩ් ඔහුත් පිටපු වේග පන්දු යවන්නෙක්. ඔහු සෑහෙන වේග පන්දු යවන්න පුහුණු කරලා තියෙනවා පහුගිය අවුරුදු 10-15 කාලයේදී ඔහුගේ පුහුණුවීම් දිවියේදී. ඔහුගෙන් ඔබට ලැබෙන උපදෙස් සහ සපෝට් එක ගැන තමයි කිසි දෙයක් කතා කරන්නේ. ඔහු ඇත්තටම හොඳ කෝච් කෙනෙක්. පොඩි කාලයක් හිටියේ දැන් එයා හැම වෙලේම කියන එකක් තියෙනවා. පළවෙනි බෝල 12 ගැන කතා කරනවා. මැච් එක පටන් ගත්තාම වුණා ප්‍රැක්ටිස් එකේ වුණත් පළවෙනි බෝල 12 හරි ඒරියාස් වල දාන්න ඕ ස්ටම්ප් එක කෙලින් බෝල් කරන්න වගේ පොඩි පොඩි දේවල් එයා කියලා දෙනවා. ඒ වගේම සිත ඔබ ටෙස්ට් කණ්ඩායමේ මම හිතන්නේ අපිට හිතා ගන්න පුළුවන් මේ වෙනකොට නිත්‍ය සමාජිකෙක් වෙලා අවසන් කියලා ඔබගේ පර්ෆෝමන්ස් එකෙන් පස්සේ ගොඩක් විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඔබගේ ක්‍රීඩා වෙන් ජාතික කණ්ඩායමට ඉදිරියට යන්න ලැබෙයි කියලා. ඔබට යම් කිසි ආකාරයක අදහසක් තියෙනවද වයිට් බෝල් තරඟ වලටත් සහභාගී වෙන්න එක් දින ජාත්‍යන්තර තරඟ සහ විශ්ව විශ්ව තරඟ? ඇත්තටම අදහසක් තියෙනවා වයිට් බෝල් ක්‍රීඩා කරන්න. මොකද මම ආසයි වයිට් බෝල් ක්‍රීඩා කරන්න. අපි බලමු ඉස්සරහට තියෙන ටෝර්නමන්ට් වල chance එක හම්බුනොත් මම ආසාවෙන් ඉන්නවා ක්‍රීඩා කරන්න. යම් කිසි ආකාරයක කතිකාවක් තිබිලා තියෙනවද ඔබ වයිට් බෝල් ක්‍රීඩාවකට මොන මොන දේවල්ද කරන්න ඕනේ කියලා? එහෙම මොකුත් නැහැ. අස්තු මම කැමති අපේ සාකච්ඡාවේ අවසන් භාගයට ඇවිල්ලා තියෙන්නේ. මම කැමති ඔබගෙන් කෙටි ප්‍රශ්න ටිකක් අහන්න සහ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා කෙටි පිළිතුරු ටිකක් මේ ප්‍රශ්න වලට. මුලින්ම මම දැනගන්න කැමති ඔබගේ ප්‍රියතම ක්‍රීඩාංගණය. කෙතර ප්‍රියතම ක්‍රීඩකයා? දිල්ලාර්පණයන්. ඇයි? මම පොඩි කාලේ ඉඳලා එයාගේ බෝලිං වල ගොඩක් කැමති. ඒ වගේම පන්දු යවන්නට අසීරුතම පිතිකරුවා? ජොරුට්. මුල්ම පුහුණුකරු? ඇන්ටන් කෝස්ත. සා ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබගේ යම් කිසි ආකාරයක ටාගට් එකක් තියෙනවා නම් ඒ මොකක්ද? වර්ල්ඩ් නම්බර් 1 බෝලර්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබට අමතක නොවනම අත්දැකීම? මම හිතන්නේ අන්තිම මැච් එක තමයි අමතක නොවන අත්දැකීම. බංග්ලාදේශ වල විකට් 10ක් ගත්තේ. ක්‍රීඩාවේදී වඩාත්ම දුක්ුණු දවස? අපි අන්ඩර් 19 සේම ෆයිනලේ පරාදුනා ඉන්දියාවට. මම හිතන්නේ ඒක තමයි. ඒ තරඟේදී ඔබ කඩලු 4ක් දාගත්. අස්සවි බොහොම ස්තුතිවන්ත වෙනවා අද වෙන ඔන්ලයින් වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් සහ ඔබගේ ක්‍රීඩා ජීවිතයේ අනාගතයට අපි සුබ පතනවා. Thank you. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.